මේ උදෑසන ස්වාමින් වහන්සේගේම පාදපාමුල රැස්වී සිටිනා වූ අපි උන්වහන්සේත් එක්ක මේ දවස ගත කරන්නට මේ කාලය ගත කරන්නට සූදානම් වෙමු. සුදලියවිල්ලේ මෙසේ කියනවා ඒකාන්තයෙන්ම මම ඔබට කියමි බැටළුවන්ට දොරටුව මමය. අපි ආඥා කරමු. අපිට බොහෝ සෙයින් ප්‍රේම කරන මහෝත්තම දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ ආදරණීය දරුවන් වන අපි මේ උදෑසන ඔබ වහන්සේත් එක්ක ගත කරන්නට යනා වූ මේ කාලය අපගේ ජීවිතවලට මහත් අභියෝගයක් ගෙන එන කාලයක් වෙන්ට සැලැස්සුව මැනව. ඔබ වහන්සේ අපේ ඬේරා හැටියටත් අපි ඔබ වහන්සේගේ ආදරණීය බැටළුවන් හැටියටත් ඔබ වහන්සේගේ පාමුල සිටිද්දී ප්‍යානනී ඔබ වහන්සේගේම රැකවරණ පෝෂණය සුරක්ෂිතතාවය අප සැම දෙනාටම ලබා දෙන ලෙස අපි ඔබ වහන්සේගේ ණයද සිටිනවා. ස්වාමිනී මේ පීඩා සමය තුල ඔබ වහන්සේගේම බලාපොරොත්තුෙන් පිරෙන පිණිස අපේ කිනකාව සූදානම් කළ මැනව මේ කාලේ අපගේ ජීවිතවලට මහත් ආශිර්වාදයක් වෙන්ට සැලැස්සුව මැනව. යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. ඔබ සැමට සුබ උදෑසනක් වේවා. තවත් අලුත් දවසක ඔබ සමග ස්වාමින් වහන්සේට නමස්කාර කරන්නට ප්‍රශංසා කරන්නට දුන් ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙන අතර ඔබ රැක බලාගත් ඔබ ආරක්ෂා කළා වූ ඔබගේ ජීවිතයට අවශ්‍ය කරන හැම දෙයක්ම මේ දිනවල සැපවුවා වූ ඒ ශුද්ධ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. අපි දකිනවා ගීතාවලී 23 වෙනි ගීතිකාව. මේ පද කීපයක් දැස අපි බලන විට සමිඳානෝ මා එඬේරානෝය අග හිඟ මට නොවන්නේය. එතුමානෝ නිල් තනබිම් මතමා සත්තප්පා නිසල දිය වෙත පමුණුවා මා පණ ගන්වනසේක. ස්වාමීන් වහන්සේගේ වචන දිහා බලන විට සමිඳානෝ මා එඬේරානෝය අග හිඟ මට නොවන්නේය. ඔබගේ ජීවිත දෙස බලන විට මගේ ජීවිත දෙස බලන විට බොහෝ අවස්ථාවන් වලදී මේ දිනවල ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ පුදුමාකාර විදිහට ක්‍රියා කරනවා අපිට අත්දැකීමෙන් දකින්නට පුළුවන්. බොහෝ අවස්ථාවලදී අපි දුකෙන් ඉන්නට ඇති, කලකිරීමෙන් ඉන්නට ඇති, මොකද්ද මේ ජීවිතය කියලා හිතිලා ඇති, ගෙදරට වෙලා ඉඳලා එපා වෙලා ඇති. ඒත් ඔබේ මගේ දෙවියන් වහන්සේ සෑම මොහොතකදීම ඔබ සමග මා සමග ඉන්නවා. අපි උන්වහන්සේ ප්‍රශංසා කරමු, අපි ගායනා කරමු සියලු දෙනාම එක්ව. දිය සොයනා මුව පොව්ව කුසේ මා ආත්මය ඔබව සොයයි කියනා වූ ඒ කෙටි සංගීතය. Oh, oh, oh.
වහන්සේට ප්‍රශංසා කරනවා ශුද්ධාත්මයන් වහන්සේට ගෞරව කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ බලය ඔබගේ මඟ පෙන්වීම ඔබ හස් අපි සමග තබමින් මේ දිනවල අපිව ආරක්ෂා කරමින් ස්වාමිනී අපිට අවශ්‍ය කරන ආහාර පාන ඉඳුම් පිටුම් හැම දෙයක්ම සපයමින් ස්වාමිනී ඔබගේ ජීවිතය තුළ ක්‍රියා කරන එකම දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා ස්වාමී ප්‍රශංසා කරනවා जीवितुति තුල ස්වාමිනී අපගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් අපගේ දරුවන් හැම පවුලක් තුලම සභාවේ ඉන්න සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කුංචි දරුවන් ස්වාමිනී තරුණ තරුණියන් තුල ඔබ වහන්සේ පියා කළාවේ කරුණාව නිසා ඔවුන්ගේ ජීවිත සමග ඔබ හිටපු නිසා ඔබට ස්තුති ස්වාමිනී ඔවුන්ගේ අගහිඟකම් මැද ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන්ව දරාගෙන යන නිසා ඔවුන්ගේ ජීවිත තුල ක්‍රියා කරන නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී ඔබ වහන්සේ සපයන්නා වූ දෙවි කෙනෙක් හැටියට මේ දිනවල ඉන්න නිසා ඔබට අනේක වාරයන් ස්තුති කරනවා ස්වාමිනී ප්‍රශංසා කරනවා ශුද්ධ ආත්මයන් ඔබට ගෞරව කරනවා ස්වාමිනී මන්ද ඔබ ජීවමානයි ස්වාමිනී ඔබ බලවන්තයි ස්වාමිනී ඔබ ශුද්ධයි දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ අනේකාකාර වූ මහත් ඒ කරුණාව නිසා ඔබට ස්තුතිය කියලා ස්වාමිනී ඒ කරුණාවෙන් ඔබ අපේ දරාගෙන යන එකම තැනන් වහන්ස නිසා ඔබට ස්තුතිය කියනවා ස්වාමිනී ප්‍රශංසා කරනවා ගෞරව කරනවා ස්වාමිනී මහිමය පුද කරනවා දෙවියන් වහන්ස ඔබට ස්තුතිය ස්වාමිනී පිට ආදරය කරන ජීවනයේ දෙවි සමිඳුනි ඔබ වහන්සේට අනේක වාරය ස්තුති කරනවා ස්වාමිනී ප්‍රශංසා කරනවා ඔබ ජීවමානයි ස්වාමිනේ ඔබ බලවන්තයි ස්වාමිනේ මලවුන්ගේ නුත්තාන වුණා වූ මරණය පරාජය කළා වූ එකම තනන් වහන්සේ ඔබයි ස්වාමිනේ ඒ නිසා ඔබට ස්තුති කියනවා ස්වාමිනේ ප්‍රශංසා කරනවා එකිනෙකාගේ සියලු පව් වලට සමාව දෙන්නා වූ ඒ පව් තුලින් ස්වාමින් වහන්සේ අපගේ ජීවිතය වෙනස් කරමින් අපි තුල ක්‍රියා කරන්නා වූ එකම දෙවියන් වහන්සේ ඔබ නිසා ඔබට ස්තුති කියනවා ස්වාමිනේ විශේෂයෙන් ඔබගේ දරුවන්ගේ ජීවිතවල මේ දිනවල ඔබ කළ සියල්ල ගැන ඔබට ස්තුති ස්වාමිනේ හැමෝමගේම ජීවිත තුළ ඔබ ක්‍රියා කරමින් ඔබ ආශිර්වාද කරමින් ඔබ මඟ පෙන්වමින් හැම මොහොතකදීම ඔබේ දරුවන්ට ළඟින් හිටපු නිසා ඔබට ස්තුති කියනවා ස්වාමීන් ප්‍රශංසා කරනවා ඔබගේ ළඟකම අත්දකින්න දුන්න කරුණාව නිසා ස්තුති කියනවා ස්වාමී සියලු ස්තුති ප්‍රශංසා ඔබ වහන්සේට පුද කරමින් මේ සියල්ලක් බාර කරන්නේ ජේසුස් වහන්සේගේ අති උතුම් නාමයේ කරුණ කොටගෙන ආමේන් වචනෙට ඇහුම්කම් දෙමු ශුද්ධවර යොහන්තුමාගේ සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ පළමුණු පදයේ සිට 11 වන පදය දක්වා බැටළු ගාල පිළිබඳ උපමාව ජේසුස් වහන්සේ කතා කරමින් ඒකාන්තයෙන් මම ඔබට කියමි දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවි අන් තැනකින් නැගී පැන එන්නා සොරෙක්ද කොල්ල කන්නෙක්ද වේ එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා
බැටළුවන්ගේ එඬේර අය දොරටු පාලයා ඔහුට දොර හරි බැටළුවෝ ඔහුගේ කටහඬ හඳුනති ඔහු තමාගේම බැටළුවන්ට නම් කියා හඬගසා උන් පිටතට ආවිට උන්ට පෙරටුවයයි බැටළුවෝද ඔහුගේ කටහඬ අඳුරන බැවින් ඔහු පසුපස්සේ යති එහෙත් බැටළුවෝ අමුත්තෙකු පසුපස්සේ නොයති එපමණක් නොව ඔහු වෙතින් පලා යති මන්ද උන් අමුත්තන්ගේ කටහඬ නාඳුරන බැවිනි වදාළසේක ජේසුස් වහන්සේ මේ උපමාව ඔවුන්ට වදාළ නොමුත් එයින් කුමක් අදහස් කළසේක් දැයි ඔහු තේරුම් නොගත්හ යහපත් එඬේරානෝ එහෙන් යලිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා ඒකාන්තයෙන්ම මම ඔබට කියමි බැටළුවන්ට දොරටුව මමය මට පළමුව ආ සියල්ලෝම සොරිය කොල්ල කන්නෝද වෙති බැටළුවෝ ඔවුන්ට ඇහුම් කන්නු දුන්හ දොරටුව මමය මාතුලින් යමෙක් ඇතුළු වන්නේද ඔහු ගලවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේය සොරා එන්නේ සොරකම් කරන්ටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණකි මා පැමිණියේ ඔවුන් හට ජීවනයේ ලැබෙන පිණිසය සපුරාම එය ලැබෙන පිණිසය යහපත් එඬේරා මම වෙමි යහපත් එඬේරා තම ජීවිතයේ බැටළුවන් උදෙසා පූජා කරන්නේය ස්වාමීන් වහන්සේගේ වචනයට ප්‍රශංසා වේවා අපි ආඥා කරමු ආදනීය දෙවි ස්වාමිනි මේ වසනකාරී කාලය තුළද ස්වාමිනි ඔබ වහන්සේගේ පාමුලට එන්න දුන්නා වූ කරුණාව නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි විශේෂයෙන් අපි ඔබ වහන්සේගේ පාමුල අපේ රට වෙනුවෙන් මදහත්කාරකම් කරනවා ස්වාමිනි පියාණනි අපේ රටේ අද පවතින මේ මාරාන්තික කොරෝනා වසංගත රෝගය නිසා පීඩා විඳින්න වූ අසරණ ජනතාව ඔබ වහන්සේගේ දයතට බාර කරනවා ස්වාමිනි පියාණනි මේ අන්තිම කාලයේදී ස්වාමිනිය ඔබ වහන්සේ අපේ රටට ආශිර්වාද කරන්න අනුකම්පා කරන්න මේ ජනතාව වෙනුවෙන් ස්වාමිනී අපි නොදැන දැන නොදැන කළා වූ සෑම වරදකටම ඔබ වහන්සේ කමාව දෙමි පියාණනි අපේ රටට ඔබ වහන්සේගේ කරුණාවෙන් යොමු කර බලන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනී පියාණනි මේ වසංගත රෝගය අපේ රටින් ඔබ වහන්සේ තුරන් කරන්න කියලා අපි ආඥා කරනවා දයාබර පියාණන් වහන්ස විශේෂයෙන් ස්වාමිනී මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන්නා වූ රෝහල්ගත වී සිටින්නා වූ සෑම රෝගියෙකු ඔබ වහන්සේගේ දයතට බාර කරනවා ස්වාමිනී මේ වෙලාවේදී ස්වාමිනී ඔවුන් ඉන්නා වූ තත්ත්වය අපි දන්නේ නමුත් ඔබ වහන්සේ දකින්නා වූ දෙවියන් වහන්සේ පියාණනි මේ වෙලාවේදී සෑම රෝගියෙකුම ඔබ වහන්සේගේ සුවය නිදහස් කරන්න කියලා අපි ආඥා කරනවා පියාණනි හිස සිට දෙපතුල දක්වා ඔබ වහන්සේගේ සුවය මේ වෙලාවේදී ගලායන්ට සලස්වන්න ඇටකටු මස් මහන්සි නහරක් පාසා නහරක් ඔබ වහන්සේගේ ලේවලට කැප කරමින් බාර කරනවා පියාණනි අපේ දේශය ඔබ වහන්සේ බාර ගන්න ආශිර්වාද කරන්න ස්වාමිනි ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ සුවය මේ වෙලාවේදී නිදහස් කරන්න පියාණනි විශේෂයෙන් අපේ රටට ඔබ වහන්සේ අනුකම්පා කරමින් ස්වාමිනි මේ වසංගත රෝගයෙන් අපිට ඔබ වහන්සේගේ සැනසිලිදායක යහපත් නැවත ජීවත් වීමේ වාතාවරණයක් ඔබ වහන්සේ ලබා දෙන්න ස්වාමිනි පියාණනි විශේෂයෙන් ඔබ වහන්සේගේ දෑතට ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන් එවාගේම ස්වාමිනි පොලිස් භටයන් හමුදා සේවලුන් සියලු දෙනා වහන්සේගේ දෑතට බාර කරනවා ඔවුන් තුළින් ස්වාමිනි අපේ රටට ඉටු වෙන්නා වූ වගකීම යුතුකම ගැන අප වහන්සේගේ දෑතට ස්තුති කරන අතර ස්වාමිනි ඔවුන්ව තව තවත් ඔබ වහන්සේ දිරිමත් කරන්න ශක්තිමත් කරන්න ස්වාමිනි ඔවුන් ගන්නා වූ සෑම පියවරක් තුළම ඔබ වහන්සේ සිටින්න ඔවුන්ගේ වගකීම යුතුකම තේරුම්ගෙන ස්වාමිනි අපේ රටට තවත් ඔවුන් තුළින් ඉටු විය යුතු යහපත් තීරණ ගන්නට ඔබ වහන්සේ උදව් කරන්න ස්වාමිනි විශේෂයෙන් ඔබ වහන්සේගේ දෑතට අපේ රට මුළුමනින්ම බාර කරනවා ස්වාමිනි ඔබ වහන්සේගේ ලේ වලින් වට කරලා වැට බඳින්න කියලා අපි ආඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාතිය උතුම් නාමයෙන් ආමෙන් ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර අද දවසේදී මේ සඳහා මට ලැබුණු ආරාධනාව ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ වෙලාවේදී
ඔබගේ කල්පනාවට අවධානයට සුද්ධ වූ යොහන්තුමාගේ සුභාරංචිය 10 වන පරිච්ඡේදයේ පළමු වන පදයේ සිට 11 වන පදය දක්වා තිබෙන කොටස යොමු කිරීමට මම තීරණය කළා. යේසුස් වහන්සේ යොහන්තුමාගේ සුභාරංචිය 10 වන පරිච්ඡේදයේ ඉතා ලස්සන උපමාවක් ප්‍රකාශ කරනව අපිට පේනවා. එය තමයි බැටළු ගාල පිළිබඳ උපමාව. උන්වහන්සේ ආරම්භ කරන්නේම ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. දොරටුවෙන් බැටළු ගාලට ඇතුල් නොවි අන්තනකින් පැන නැගී එන්න සොරෙක්ද කොල්ල කන්නෙක්ද වේ. එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්න බැටළුවන්ගේ එඬේරාය. දොරටු පාලයා ඔහුට දොරාරි බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආවිට උන්ට පෙරටුව යයි. බැටළුවෝද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති. යේසුස් වහන්සේ මේ උපමාව ආරම්භ කරන්නේ බැටළුවෙක් සහ බැටළු ගාල පිළිබඳව අදහස් ප්‍රකාශ කරමි. මේ කොටසේ කාරණා දෙකක් අපිට දකින්න පුළුවන්, කොටස් දෙකක්. පළවෙනි එක තමයි උන්වහන්සේ මේ උපමාව ප්‍රකාශ කිරීම. දෙවෙනි කාරණාව තමයි ඒ උපමාව උන්වහන්සේ පහදලා දීම, අර්ථකථනය කිරීම. දැන් යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ බැටළු ගාලට දොර බව මෙතන ප්‍රකාශ කරලා තිබෙනවා. උන්වහන්සේ කියනවා මේ බැටළු ගාලට දොරෙන් ඇතුළු වෙන තැනැත්තා තමයි සැබෑ ඉඳේරා. ඊට අමතරව කවුරු හරියට ඇතුල් වෙනවා නම් ඒ තැනැත්තෝ සැබෑ ඉඳේරෙක් නෙවෙයි, හොරෙක් සහ හෝ කොල්ලකරුවෙක් බව ප්‍රකාශ කරලා තිබෙනවා. යේසුස් වහන්සේ මෙතන උන්වහන්සේ සැබෑ බැටළු ඉඳේරා. ඒ වගේම ඒ බැටළු ගාලට දොර හැටියට උන්වහන්සේව හඳුන්වලා දීලා තිබෙනවා. අපි බයිබලයේ පුරාම බැලුවොත් එහෙම අපගේ අනිත් කියවීමටත් දී තිබෙන ගීතාවලිය 23 දෙසත් බැලුවොත් අපිට පේනවා බයිබලයේ පුරා දෙවියන් වහන්සේව බැටළු එඬේරෙක් ලෙස මිනිස්යන් හඳුනගත්තා. ඒකට හේතුවක් තිබුණා. ඒක තමයි ඊශ්‍රායලයේ බොහෝ අය බැටළු එඬේරන්, ඔවුන් බැටළුවන් සමග රැකියාව තමයි කරේ. එතකොට මේක බොහොම පොදු රැකියාවක්, හැමෝම දැනගෙන හිටපු රැකියාවක්, හැමෝටම ලොකු අත්දැකීමක් තිබිච්ච රැකියාවක්. ඉතින් ඒක නිසා නිතරම මේ බැටළු එඬේරගේ ක්‍රියාකලාපය ඔවුන් දැක්කා. ඒ දිහා බලලා ඔවුන් දෙවියන් වහන්සේවත් දකිනවා එඬේරෙක් වගේ. ඒක නිසා ගීතාවලිය 23 අපිට පේනවා කියනවා, ස්වාමින් වහන්සේ මගේ එඬේරා, මම බැටළුවෙක්, උන්වහන්සේ මගේ එඬේරා. ඒ වගේම අපිට පේනවා ගීතාවලිය 77 20 වෙනි ගීතිකා පදයේ බැලුවොත් එහි ලියවිලා තිබෙනවා මේ විදිහට, ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැලක් මෙන් ඔබගේ සෙනගගෙන ගියසේක. මෝසෙස් එක්කලා ඔබගේ සෙනග හරියට බැටළු රැලක් අරගෙන යනවා වගේ අරගෙන ගියා කියලා සඳහන් වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේව දකින්නේ ඒ බැටළු එඬේරෙක් හැටියට. දැන් දෙවියන් වහන්සේට පාවිච්චි කරපු මේ සංකේතය යේසුස් වහන්සේ කෙලින්ම උන්වහන්සේ වෙතට පත් කරගන්න, නැත්නම් අදාළ කරගන්නවා අපිට මේ කොටසෙදි දකින්න පුළුවන්. යේසු දෙවියන් වහන්සේගේ කාර්යභාරය දිගටම කරගෙන යන කෙනෙක් හැටියට උන්වහන්සේව අපිට පේනවා. උන්වහන්සේ මෙතන සඳහන් කරනවා මෙහි තිබෙන වගකීම ගැන. එහි කියනවා තමාගේම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආවිට උන් අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති. එහෙත් බැටළුවන් නමුත්තකු පසුපස්සේ නොයති, එපමණක් නොව ඔහු වෙතින් පලා යති. මන්ද උන් අමුත්තන්ගේ කටහඬ නාඳුනන බැවිනි. මේ බැටළුවා ගේ රාජකාරිය නැත්තම් කාර්යභාරය ඉතාම ලස්සනට පෙන්නනවා.
උන්වහන්සේ පෙන්නනවා බැටළුවා මේ දන්නේ නැති කෙනෙක් පස්සේ යන්නේ නැහැ. කටහඬ අඳුනනවා දෙවියන් වහන්සේගේ හඬ යේසුස් වහන්සේගේ හඬ නැත්තම් එඬේරගේ හඬට තියෙන සංවේදී භාවය මෙතන පෙන්නලා දීලා තිබෙනවා. යේසුස් වහන්සේගේ හඬට උන්වහන්සේ සංවේදී වීම. ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපි උන්වහන්සේගේ හඬට කොයිතරම් සංවේදීද. උන්වහන්සේ කියනවා හොරෙක් පස්සේ යන්නේ ඇයි යන්නේ නැත්තේ බැටළුවා? හොරාගේ කටහඬ අඳුරන්නේ නැහැ. නොවා නන්න අඳුනන පුද්ගලයාගේ කටහඬ අඳුනන්නේ නැහැ. හැබැයි දන්න එඬේරගේ කටහඬ අඳුනන බැවින් ඒ පස්සේ යනවා. අපිට වගකීමක් තිබෙනවා, අපිට අභියෝගයක් තිබෙනවා. අපි උන්වහන්සේගේ හඬ අඳුනනවාද? ඔබට මතකද යේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්තාන වෙලා එම්මාවුස් මාර්ගයේ යනකොට ගෝලියෝ දෙන්නෙක් එක්කලා ඒ ගෝලියෝ දෙන්නත් එක්ක යේසුස් වහන්සේ ගමන් කළා. යේසුස් වහන්සේ උන්ට කතා කරන්න පටන් ගත්තා. ඒ කොටස ඉතා පැහැදිලිව කියන කාරණාවක් තමයි ඔවුන් යේසුස් වහන්සේගේ හඬ මේ කතා කරන්නේ යේසුස් වහන්සේ කියලා අඳුනගත්තේ නැහැ. ඒක තමයි ඔවුන්ගේ තිබිච්ච ප්‍රශ්නේ. අපි යේසුස් වහන්සේගේ හඬ ආසන බැටළුවෝද? ඔබට උන්වහන්සේගේ හඬ අද දවසේදී ලිඛිතව මේ වචනය තුලින් දීලා තිබෙනවා. ඔබ කී දෙනෙක් මේ වචනයත් එක්ක කාලය ගත කරනවද? ඒක වචනයත් එක්ක ඉන්න ඔබට වෙලාවක් තිබෙනවද? මේ කාලය විශේෂයෙන් උන්වහන්සේට සවන් දෙන පිණිස. උන්වහන්සේ කියනවා මේ ස්ථානයේදී දොරකඩ මමයි. දොරකඩ මමයි. මේ බැටළු ගාලේ දොර මමයි. මගේ හරහා යන්නේ නැතුව ඇතුළට යන්න බෑ. මගේ හරහා යනවනම් ඒ තැනැත්තා ගැලවීම ලබනවා. ප්‍රේමණීය සහෝදර සහෝදරිය, උන්වහන්සේ අපි වෙතට ඉදිරිපත් වෙනවා දොර හැටියට. එහෙම නැත්නම් ඇතුල් වෙන ස්ථානයේ ගැලවීම ලැබීමට නම් උන්වහන්සේ තුලින් යා යුතුයි. උන්වහන්සේ සමග යා යුතුයි. උන්වහන්සේ නැතුව අපිට කිසි බලාපොරොත්තුවක් නැහැ. එක යේසුස් වහන්සේ කිව්වා මාර්ගයද සත්‍යයද ජීවනයද මමයි, මාහැර වෙන මාර්ගයක් නැහැ. ප්‍රේමණීය සහෝදර සහෝදරිය, අපි ඉන්නේ ඉතාමත් අභියෝගාත්මක කාලයක. මේ අභියෝගාත්මක කාලේ අපේ එකම පිහිට, එකම පිළිසරණ උන්වහන්සේ. උන්වහන්සේ තුලින් අපිට ඇතුල් වෙන්න ඕන මේ තත්ත්වයට. මේ කරදර මැද්දේ අපිට යන්න පුළුවන් උන්වහන්සේ තුලින් යනවනම්, උන්වහන්සේ එක්ක යනවනම්. මේ සඳහන් වෙනවා උන්වහන්සේ මේ බැටළුවන්ට නම් කියලා කතා කරනවා. හැම බැටළුවෙක්ගේම නම උන්වහන්සේ දන්නවා. බැටළුවෙක්ගේ නම එඬේරා දන්නවනම් අපේ ස්වාමීන් වහන්සේ සැබෑ බැටළු එඬේරා. අපේ නම දන්නේ නැද්ද? ඔබේ නම දන්නේ නැද්ද? උන්වහන්සේ ඔබේ නම කියලා හඬගසන, මගේ නම කියලා හඬගසන, ඔබේ නම හඳුනන, මගේ නම හඳුනන තැනන් වහන්සේ. ඔබව නම කියලා කතා කරන්න දන්න තැනන් වහන්සේ නිසා උන්වහන්සේට හඬගසන්න, උන්වහන්සේ වෙතට එන්න, උන්වහන්සේ තුලින් ඒ ධෛර්යය ලබා ගන්න. උන්වහන්සේ ඔබව අඳුනනවා. උන්වහන්සේ ඔබත් එක්ක ගමන් කරනවා. උන්වහන්සේ කියනවා මේ බැටළුව ටික නම් කියලා එළියට අරන් උන්ව එළියට එක්කගෙන යනවා. ඒ එළියට ආවට පස්සේ උන්වහන්සේ බැටළුවන්ට ඉස්සරහින් යනවා. බැටළුව උන්වහන්සේව අඳුරන නිසා පස්සෙන් යනවා. බැටළුවගෙන් බලාපොරොත්තු වෙන්නේ ලොකු දෙයක් නෙවෙයි, පසු පස්සේ යන්න, අනුගමනය කරන්න. ඔබට තියෙන උන්වහන්සේට සවන් දීගෙන මේ පාරේ ගමන් කිරීම, මේ මාර්ගයේ ගමන් කිරීම. උන්වහන්සේ ඔබව අරගෙන යනවා. ඒ ගමන් මාර්ගයේ, ඒ යන මගේ උන්වහන්සේ ඔබව හදනවා. උන්වහන්සේ ඔබට පිහිට වෙනවා. උන්වහන්සේ ඔබට උපකාර කරනවා. උන්වහන්සේ කියනවා රැළෙන් පිටපැන්න, පාරෙන් පිටපැත්ත පැන්න බැටළුවෙක් ගැන. ඒ බැටළුව පැනලා ගියාම උන්වහන්සේ ගිහිල්ලා හොයාගෙන එනවා. අර 99ක් එළියේ තියලා ගිහිල්ලා ඒ හොයාගත්තු බැටළුවව කරේ තියාගෙන එනවා. එන්නේ බොහොම සතුටකින්, ප්‍රීතියකින්. උන්වහන්සේ හරි ගස්සනවා, නිවැරදි කරනවා, පාරට නැවත අරන් එනවා. පාරෙන් පිට පනිනකොට ප්‍රේමණීය සහෝදර සහෝදරිය, මොනතරම් උතුම් අත්දැකීමක්ද? මිනිස්යාගේ වැරදි නිසා, බැටළුවගේ වැරදි නිසා, ඔබේත් මගේත් පව් නිසා අපිව අත්හැරලා දාන්නේ. උන්වහන්සේ අපි උස්සගෙන අරගෙන එනවා. කොහාටද මේ අරගෙන යන්නේ? බැටළු රැළ
තන බිම් වැතට ගීතාවලිය 23 ලස්සනට පෙන්නනවා ස්වාමීන් වහන්සේ මාගේ ඇඬේරාය මට හිඟයක් නොවන්නේය උන්වහන්සේ නිල් තන ගොදුරු බිම් මත මා ළඟින්ට සලස්සන දෙ කොහාටද ගෙනියන්නේ නිල් තන ගොදුරු බිම් මතට ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඒම අරගෙන ගිහිල්ලා ඒ නිල් තන ගොදුරු බිම් මත තියලා උන්වහන්සේ අපිව ආරක්ෂා කරන රැකවල් කරන තැනන් වහන්සේ හැටියට උන්වහන්සේව ඉදිරිපත් කරලා තියෙනවා උන්වහන්සේ එළියට යන තැනැත්තාට ඇතුළට එන තැනැත්තාට ඒ ආරක්ෂාව උන්වහන්සේ සපයන තැනන් වහන්සේ හැටියට ඉදිරිපත් කරලා තිබෙනවා ගොදුරු ලබනවා ඇතුළට සහ පිටතට ගොස් ආරක්ෂා කරනු ලබනවා පදේ 9 වෙනි පදේ ඔබ බැලුවොත් එහෙම හි සඳහන් වෙනවා හි කියනවා 9 වෙනි පදේ හිකින දොරටුව මමය මාතුලින් යමෙක් ඇතුළු වන්නේද ඔහු ගලවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේය ඇතුළට හා ගිහිල්ලා ගලවනු ලැබ ආරක්ෂාව ලැබලා ආහාර ලබනවා නැත්නම් ගොදුරු ලබනවා ආරක්ෂාව සපයන උන්වහන්සේ මේ ගෙනහිල්ල නිල් තන බිම් මත ළඟින්ද සලස්සලා එතන තියෙන ලොකුම අත්දැකීම තමයි උන්වහන්සේ එතන මේ බැටළුවොත් එක්ක වැඩ සිටිනවා. ඔවුන්ව අත්හැරලා යන තැනන් වහන්සේ නෙමෙයි. ඒකයි උන්වහන්සේ කියන්නේ අර නියම බැටළු එඬේරා නොවන තැනත්තා මේ බැටළුවන්ව දාලා යනවා. හැබැයි නිසැබෑ එඬේරා බැටළුවොත් එක්කම කාලය ගත කරනවා. ඒක නිසා ඔවුන්ට ආරක්ෂාවක් තියෙනවා. සතුරු ප්‍රහාරයන් එනකොට එඬේරා ඉදිරිපත් වෙන්නේ. ප්‍රේමණීය සහෝදර සහෝදරිය යේසුස් වහන්සේ ආරක්ෂා කරනවා සපයනවා බලා ගන්නවා මෙතන පුදුම ගැඹුරු ආත්මික සම්බන්ධකමක් තිබෙනවා අතහැරලා යන්නේ ගැඹුරු සම්බන්ධකමක් ඒකයි යේසුස් වහන්සේ මෙතන පෙන්වලා දෙන්නේ අන්නේ ගැඹුරු ආත්මික සම්බන්ධතාවය උන්වහන්සේ අපිට පෙන්නනවා කුලීකරුවෙක් නම් පලා යනවා හැබැයි උන්වහන්සේ පලා යන්න දැන් බැටළු එඬේරා ගේ අතින් බැරි වෙලාවත් බැටළුවෙක්ගේ ජීවිතය විනාශ වුණොත් නීතියක් තිබුණා ඒ නීතිය අපිට දකින්න පුළුවන් ශුද්ධ ලියවිල්ල තුල විශේෂයෙන් නික්මයාම 22 දෙවන පරිච්ඡේදයේ 10 වෙනි පදයේ ඉඳලා 15 වෙනි පදයට ඔබ කියවලා බැලුවොත් බැටළුව බලා ගන්න එක ලේසි කාර්යයක් නෙවෙයි මේ බැටළුවව බලා ගන්න අය බැටළුවෙකුට හානියක් වුණොත් උත්තර දෙන්න තිබුණා බැටළුවන්ගේ අයිතිකාරයාට බැරි වෙලාවත් ඌව වෙන සතෙක් සිංහයෙක් අල්ලගත්තොත් සිංහයාගේ ළඟට ගිහිල්ලා උගේ කෑල්ලක් අරගන්න තිබුණා අයිතිකාරයාට පෙන්වන්න. සිංහයා ළඟට යනකොට බැටළු එඬේරාගේ ජීවිතයට ලොකු තර්ජනයක් තියෙනවා ලොකු රිස්ක් එකක් තියෙනවා. සිංහයා බැටළු එඬේරාට පහර දෙන්න පුළුවන්. පහර දුන්නොත් රැළ විසිරුවලා දානවා. යේසුස් වහන්සේ අපි වෙනුවෙන් රිස්ක් එකක් ගත්තා. උන්වහන්සේ රිස්ක් එකක් ගත්තා විතරක් නෙමෙයි ප්‍රේමණීය සහෝදර සහෝදරිය. උන්වහන්සේ තමන් වහන්සේගේ මුළු ජීවිතයම සුව කැමැත්තෙන් දුන්නා. ඔබ සහ මා උදෙසා රිස්ක් එකක් ගත්තා විතරක් නෙමෙයි ජීවිතේම දුන්නා. ඒ අනුව ඊට පස්සේ උන්වහන්සේ කියන මලවුන්ගේ නැගිටලා උන්වහන්සේ සදහටම අපිත් එක්ක වැඩවාසය කරනවා. මුළු උන්වහන්සේගේ බැටළුවන්ව එකට එකතු කරමින් ප්‍රේමණීය සහෝදර සහෝදරිය අන්න එවැනි උතුම් ස්වාමින් වහන්සේ කෙනෙක් ඔබට සිටින්නේ මට සිටින්නේ උන්වහන්සේත් එක්ක ඒ ගැඹුරු ආත්මික සම්බන්ධතාවයට ඇතුළත් වෙලා උන්වහන්සේත් එක්ක ගමන් කරන්න උන්වහන්සේ ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට දේව පිහිටයි අපි හිස් නම යාඥා කරමු ආදරණීය දෙවි ස්වාමිනේ අද ඔබ වහන්සේ අපේ උතුම් බැටළු එඬේරාණන් ලෙස අපගේ ජීවිතවලින් අපි තීරණය කරන දවසයි පිළිගන්න දවසයි අපේ යහපත් ස්වාමීන් වෙලා එඬේරා වෙලා අපට පෙරටුව ගමන් කරන්න අපි වාරක්ෂා කොට අපිට සපයන් මග පෙන්වන්න ස්වාමිනේ ඔබගේ ආශිර්වාදය අපගේ රට කෙරේ මුළු සියල්ලන් කෙරේ තබමින් ආශිර්වාද කළ මැනව අපි ඔබ වහන්සේට හැම දෙයක්ම දැන් යටත් කරමින් බාර කරන්නේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ නාමයේ දැන් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද සුදහත්මයන්න් වහන්සේගේ සැනසීම සහ සමාදානය ඔබ සියලු දෙනා සමග දනු සදාටම පවතින සේක්වා ආමේන්
අදවසේදී ස්වාමින් වහන්සේගේ වචනය තුලින් අපව පෝෂණය කරන ලැබුවා වූ ගෞරවනීය කින්ස්ලි වීරසිංහ දේවගැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වචනය තුලින් අපගේ ජීවිතවලට මහත් වූ ආශිර්වාදයක් ලැබගෙන ස්වාමින් වහන්සේගේම මාර්ගයේ ශක්තිමත්ව ගමන් කරන්නට උන්වහන්සේගේම නොමද සහාය සහ ආශිර්වාද ලබා දෙන සේක්වායි. අපි විශ්වාස කරද්දී ස්වාමින් වහන්සේගේ දෝතට ඔබ සැමව බාර කරනවා.